දෙරුවන් සරණයි පස්සපච්චය වේදනා ඒ කියන්නේ චක්ඛු සෝත ඝාන ජීවා කාය මන කියන මේ දොරටු හයට ස්පර්ශ වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවිය ධර්ම කියන අරමුණු ඒවා අරමුණු හැපීම නිසා අපේ චිත්ත සංතානෙ පහළ වෙනවා පස්ස චෛතසිකයක් තනිකර නෙමෙයි ඒ පස්ස චෛතසිකයේ සීලුම සිත්වල යෙදෙනවානේ එනිසා සිතක් සිතක් ගානේ පහළවන දැකීම සඳහා ඇතිවෙන සිත් පෙළේ පස්සය චක්ක සම්පස්ස කියලා හඳුන්වනවා. ශබ්ද ඇසීමේදී පහළවන සිත් පෙළේ ස්පර්ශය සෝත සම්පස්ස කියලා හඳුන්වනවා. එවාගෙම ගන්ධ සුවඳ දැනගැනීමේ සිත් පෙළේ ස්පර්ශය ඝාන සම්පස්සය කියලා හඳුන්වනවා. රස නිරස දැනගැනීමේ අරමුණු දැනගැනීමේ සිත් පෙළේ ස්පර්ශය ජීවහා සම්පස්ස කියලා හඳුන්වනවා. එවාගෙම කයට ලැබෙන සැප දුක් වේදනා සම්බන්ධ සිත් පෙළේදී ස්පර්ශය පොට්ටබ්බ සම්පස්සය කියලා හඳුන්වනවා. සිතින්ම ගන්න අරමුණු තුලදී සිතේ පහළවන ස්පර්ශය මනෝ සම්පස්සය කියලා හඳුන්වනවා. ඒවා කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්, විපාක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ දොරටු පහකට චක්ඛු සෝත ඝාන ජීවහා කාය කියන දොරටු පහට ලැබෙන්නේ කෙලීම විපාක ස්පර්ශමයි. ඇහැට රූප අරමුණු කිරීමේ චක්කු විඥානයේ කියදෙන ස්පර්ශයේ විපාකයක්, විපාක ස්පර්ශයක්. ඒ වාගේ පංචද්වාරයේ විපාක ස්පර්ශ පහළ වෙනවා. ඊට පස්සේ තමයි කුසල කුසල ස්පර්ශ පහළ වෙන්නේ. මනෝද්වාරයට තුනම ඇති වෙනවා. ඒ වගේම කුසල අකුසල විපාක කියන ක්‍රියා ස්පර්ශත් තියෙනවා. ඒ සියල්ලම සම්බන්ධයෙන් ඇති වෙනවා යම්කිසි වින්දනයක්. ඒ පස්සේ නිසා ඒ සිතේම ඇති වෙනවා වින්දනයක්. සැප වින්දන ඇති වෙනවා, දුක් වින්දන ඇති වෙනවා, උපේක්ෂා වින්දන කියන මඳහත් වින්දන ඇති වෙනවා. ඒක තමයි කියන්නේ පස්සපච්චය වේදනා. ওই වින්දනේ කියන එකක් උනාට ඒක තියෙනවා තුනක්. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා සැප දුක් මඳහ. නැවත කායික සුඛ කායික දුක්ඛ කියලා දෙකකට බෙදෙනවා මේ සැපය. සැපය දුක දෙක මේ වගේ දෙකට දෙකට බෙදෙනවා. ඒවා හඳුන්වනවා කායික සුඛය සුඛින්ද්‍රිය. මානසික සුවය සෝමනසින්ද්‍රිය. ඊළඟට කායික දුක දුක්ඛින්ද්‍රිය. මානසික දොමනස දොමනසින්ද්‍රිය. ඒ වගේ මධ්‍යස්ථය කයටත් හිතටත් සමාන බැවින් ඒක උපේක්ඛා ඉන්ද්‍රිය කියලා පහකට බෙදෙනවා. තවන්දුරට චක්ඛු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් වේදනා හයකටත් බෙදෙනවා. ඒ වගේම සාමිස සැප වේදනා, නිරාමිස සැප වේදනා කියලා තවත් දෙකට දෙකට බෙදෙනවා. සාමිස කියන්නේ මේ තෘෂ්ණාව සහිත සැප වේදනා තියෙනවා නම් ඒක සාමිස සැප වේදනා. ඒ වගේම දන් දීමේදී, සිල් රැකීමේදී, භාවනා කිරීමේදී, බණ ඇසීමේදී, කුසාසිත වලදී පහළ වෙන වේදනාව සුන්නස වේදනාව, නිරාමිස සැප වේදනා. ඒ වගේම සාමිස දුක් වේදනා, නිරාමිස දුක් වේදනා දෙකට බෙදෙනවා. ඒ කියන්නේ දැන් අකුසල සිතක යෙදෙනා වූ දුක් වේදනාව සාමිස දුක් වේදනා. කුසාසිතක යෙදෙනා වූ දුක් වේදනා තියෙනවානේ. ඒක නිරාමිස දුක් වේදනා. මොනවද කුසාසිතක යෙදෙන දුක් වේදනා? දැන් අපි දන් දෙන්න ගියා සමහර විට අසනීපෙන් ඉසරදී, ඒ වගේම නිදිමත, එහෙම නැත්නම් අසනීපයක් තුවාලයක් වේදනාකාරී තත්වයකින් ඉන්නේ. සමහරට දන් දෙන්න තිබිච්ච දේවල් නැති වෙනවා. ප්‍රතිග්‍රහකයන් නැති නිවස්ථාන දුක් වේදනා ඇති වෙනවා. ඒවා නිරාමිස දුක් වේදනා දානේ. සීල රකින්න ගියත් සමහරට දුක් වේදනා ඇති වෙනවා. භාවනා කරන්න ගියත් දුක් වේදනා ඇති වෙනවා. ඒ හැම අවස්ථාවකම තියෙන එක නිරාමිස දුක් වේදනාවක්. ඒ කියන්නේ කුසල ක්‍රියාවක් කරන්න ගින් ඇති වෙන දුක. ඔයාලගේම සාමිස අදුක්කම සුඛ වේදනා, නිරාමිස අදුක්කම සුඛ වේදනා, ඔහොමත් බෙදීගෙන තියෙනවා මේ මධ්‍යස්ථ වේදනාව.